ඔයා නියමිත කළා මොකද්ද සද්දේ දේශ සීමාවට අනවසරෙන් ඇතුල් වෙන්න තමුන් කවුද මේකට ඔහෙට අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න වෙයි මට ඔයලාගෙන පව් කියලා හිතෙනවා මෝඩ තකතිරුවෝ ඔයලා අභියෝග කරේ ලේසි පාසු කෙනෙක්ට නෙමේ ඔයලාගේ අධිරාජ්‍යම මං විනාශ කරනවා මට වගේම ඔයාටත් හිතෙනවා ඇතිනේ එයා අධිරාජ්‍ය විනාශ කරන්න ආපු කෙනෙක් කියලා ඔයලට කලින්ම කිව්වනේ දැන් කියනවා ෂින්පු මාස්ටර් ඉන්නේ කොහෙද කියලා ෂින්පු එයා දැන් ඉන්නේ සාමේ මිටාවතේ බොහොම ස්තුතියි මට ඒ ගැන කිව්වට හේයි කොහෙද යන්නේ මෝඩ වඳුරා සුබ උදෑසනක් පළවෙනි සූර ධජය තරගාවලියට ඔබ සැම සාදරයෙන් පිළිගන්න පිළිගන්න මේ ඉන්නේ මකර අධිරාජ්‍යයාගේ කණ්ඩායමයි මගේ වම් මත පැත්ත සිටින්නේ ඔනෙක්ස් පන්සලේ මාස්ටර්ලා කණ්ඩායමයි සම්මානීය මාස්ටර් චා අධිරාජ්‍ය විසින් නෙවන ලද සම්මානීය ජයග්‍රාහී කණ්ඩායමට පිළිගන්වනු ලබනවා. බලන්න කේ පෙට්ටිය. අපි කොහොම හරි මේක දිනා ගන්න ඕනේ. ඕ ඒ තෑගි පෙට්ටිය ඇතුලේ තව තෑගි පෙට්ටියක් තියෙනවා. ඒකයි තෑග්ග. ඒත් කොහොම හරි පෙට්ටියත් අපිට හම්බ වෙනවනේ. තරගාවලිය තව සුළු මොහොතකින් ආරම්භ වෙනවා. මාස්ටර් වරුණි සීලු දෙනාම සූදානම් වන්න. මට හරි ආසයි ඔහෙල පර දින විදිහ බලන්න. අනිවාර්යෙන්ම මේ පාර අපි තමයි මේක දිනන්නේ. ඕගොල්ලන්ට එක ලේසියෙන් කරන්න වෙන්නේ. ඔයාලා දැක්කහම මට කියන ලස්සන වචනයක් තියෙනවා. කැතම කැතයි. ආ එහෙම හිතාගෙන ඉන්නවා කියලා. හරිම වැරදි විදිහටයි හැසිරෙන්නේ. මාස්ටර්ස්ලා කියලා කියන්නත් ලැජ්ජයි. ඔයා කලබල වෙන්න එපා සිම්පු. තරුණ කට්ටිය ටිකක් ආවේගශීලී. ඒක තේරුම් ගන්න. මේ කහන්න ඔයා ඉදිරියේ ඉන්න කෙනත් ඔයාම කියලා හිතන්න එපා. සමාව වෙන්න මාස්ටර්. මගේ තරුණ කාලේ ගත වෙලා දැන් ගොඩක් කල්. මට නම් පේන්න ඇත්තටම ඇයිසයි කියලා. තාම කොල්ල වගේ ඉන්නේ. හොඳයි. ඒකට මං ගාව පොඩි රහසක් තියෙනවා. මෙන්න මේකයි කාරණාව. දෙයියනේ එහෙමත් කතන්දරයක් තියෙනවද? සින්ෆු හැම කෙනෙක්ම වයසට යනවා. ඔයාට දෙන්න දෙයක් අමතකුණා. අධිරාජ්‍ය තෑග්ගක් විදිහට ඔයාට මේක එවලා තියෙනවා. බොහොම ස්තුතියි මාස්ටර් චා. ඒ වුණාට මට ඉස්සර වගේම හොඳට ඇස් පේනවා. මං වගේ කෙනෙකුට මේවා අවශ්‍ය වෙන එකක් නෑ. මං වෙන කල්පනාවක හිටියේ. හොඳයි දැන් ඕගොල්ලෝ ඔක්කොම සූදානම් වෙන්න. පෝ මට ඔයත් එක්ක තනියම දෙයක් කතා කරන්න තියෙනවා. ඕ චාකියු එකත් මං දැන් එන්න එන්න වයසට යනවා. අතට මොනවා ගැනද කතා කරන්න ඕන මාස්ටර්? අවසනාවකට පෝ අපිට මේ තැන වෙනුවට වෙන විකල්පයක් ගන්න වෙනවා. මොකක්? මේ කිව්වේ? ඇත්තටම ගොඩක් පරණ වේගනේ එන්නේ නේද? මෙයාට තවදුරටත් ශක්තිය දරාගෙන ඉන්න බෑ. දැන් වෙනස් කරන්න වෙලාව හරි. හැබැයි අලුතින් එන්න ඕනේ නිවිච්ච ශක්තිමත්. ඔයාගේ වචනෙන් කියනවා වගේ ඇඬෙන්න කෙනෙක්. කිසි ප්‍රශ්නයක් නෑ මාස්ටර්චා. මං ඒ විදිහටම කරන්නම්. මං වෙනුවට වෙන කෙනෙක් ගන්න. ජාට ඕනේ ගොඩක් දක්ෂ තරුණ කෙනෙක් ගන්න වගේ මට පේන්නේ. මට කවදාවත් ඒ වගේ කෙනෙක් වෙන්න බෑ. නෑ. මට පුළුවන් වෙයිද? නෑ.
මංගිතන්නේ මට පුළුවන් වෙයි. ෂෙන්, මං ඇත්තටම තරුණ කෙනෙක් කියලා හිතෙනවා. මේ මගලව තමයි කරලා තයයන් පන්සලට යන්න ඕනේ. එතන තියෙන සූදිය කොටිය ගන්න පිළ තමයි දිනන්නේ. ඔනෙක්ස් මාස්ටර්ලා සූදානම් වෙන්න. මේ පැත්තෙන් ජේම් පැලස්. අපි සූදානම් මාස්ටර්ජා. මං කිව්වේ අපි පස් දෙනා ලෑස්ති නේද? එහෙනම් එක හය දෙනෙක් කරගන්න. ෂොක් මූවි. ඒජන් වෝ ඔයා මොකද මෙතන කරන්නේ? කලබලන වී බලාගෙන ඉන්න මාස්ටර්ජා. මමත් මේ තරගෙට සහභාගී වෙනවා. ඒ උනාට සිෆු තේරුම් ගන්න මේ තරගෙ තියෙන තරුණ අයට ජූනියර් මාස්ටර්ස්ලට. එහෙනම් අපි නර්මන්නන්ගෙන් අහලා බලමුකෝ. ඔයාලා කැමතිද මම මේ තරගෙට සහභාගී වෙනවට? ඔව්. ඒකයි නරකමනේ. මේ මාස්ටර් ඔයා දන්නවද ඔයා මේ මොකද්ද කරන්න හදන්නේ කියලා? ඔව් මං හොඳට දන්නවා. ඔයාටයි මාස්ටර් චාටයි පෙන්වන්නම් මට තාම ඉස්සර වගේ සටන් කරන්න පුළුවන් කියලා. මට නම් තේරෙන්නේ මාස්ටර් ෂීෆු මෙච්චර දඟලන්නේ ඇයි කියලා. යාළුවනේ මේ ෂිම්පු මාස්ටර් ටිකක් දුර්වලයි නේ. ඒකින්ද අපි යාට උදව් කරමු නේද? ඔයාලා මොකද කියන්නේ ගැන? මට නම් බයයි. එයාට අපිත් එක්ක ගිහිල්ලා මේ තරග දිනන්න පුළුවන් කියලා විශ්වාසද? කලබල වෙන්න එපා. එයා ෂිම්පු. ඉස්සර වගේ මෙයා හොඳ වැඩකාරයෙක්. මාස්ටර් චා. ෂිම්පු වගේ මාස්ටර් කෙනෙක් අපේ කණ්ඩායමට ඉන්න එක අපිට ලොකු ආඩම්බරයක් ඇත්තටම. එහෙමනේ. මං හිතන්නේ යාලත් කියන්නේ ඔව්. ඔයෝ. අපෝයි දෙන්නේ. මේක ගැලපෙන්නේ නම් නෑ. කමක් නෑ. සලසෙන් මං කිව්ව වගේම ඔහෙලට අද පරදින්න වෙනවමයි. ඒකනම් හිතන තරම් ලේසි වෙන එකක් නෑ. මාස්ටර් තරගේ පටන් ගන්න යන්නේ. මට අමතක වුණානේ. බලමු එම්ම සූර්ය කුඩිය ගත්ත පිළ දිනනවා. පටන් ගන්න. අනේ මන්ද මෙයාට මේක තේරුම් කරන්න ගොඩක් අමාරුයි. ඒකනම් සහතිකර්ථ. මොකද මේ? ඔයා මන් දිහායි කන්න වගේ බලන් ඉන්නේ. ඔයාගේ ලස්සන ඇස් දෙක ඒ වගේම කබායේ මට හොඳට මතකයි. ඇත්තම කිව්වොත් මං ඔයාට හරි කැමතියි. ඉක්මන් කරන්න. අපි එකට ගොඩක් වම් වෙලායි තියෙන්නේ. අපිට මගහැරුණද කොහෙද? නෑ මගහැරුණ නෑ. එහෙනම් පරිස්සමින් ඉන්නකෝ. මට හෙලෝ පේන්න බෑ. කවුද කමන දෙනවා? මොකද මෙතන උනේ? ඔයා හොඳටම පරක්කු. පරක්කුනේ මගේ වරදකින් නෙමෙයි. ෂිම්පු වෙනකම් බලාගෙන හිටියද? මේ වැඩකට නැති තොප්පිය නිසා මට හරියට පේන්නේ නැහැ. එහෙනම් මටත් ඒක වෙන්න එපා. මාස්ටර් මට සමා වෙන්න. ඇත්තටම මම මේ වෙලාවේ අවුල් වෙලා ඉන්නේ. මට කියන්න මාස්ටර්යි මේ විදිහට ඇඳගෙන ඉන්නේ කියලා? ඔයා මොකටද මගෙන් අහන්නේ? ගිහින් ආගන්න මගේ මාස්ටර්ගෙන්. බෙරින් වවුන් ක්වින්ටන්. ඔයා ගියයි. එහෙම අහන්නේ කොහමද? මාස්ටර් අර තාරව හරිම දරුණුයි. ෂණිකව වාමාර්ථව පහරදීමයි. එතකොට ප්‍රතිවාදී අභිමට වැටෙනවා. සතුරාට හිතන්නවත් වෙලාවක් නැහැ. ආව්. ඒකන හොඳින් තේරුම් ගන්න ඕන ඔයාලා. පෝ. එයා කියන කතාව හරි. ජී මාස්ටර් චිම්පු හැම දෙයක්ම දැකලා තියෙන්නේ. එයාට හැම පාරක්ම ෂණිකව තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි චීෆ් මාස්ටර් ජෙනරල් කියා දුන්න ක්‍රමය. පෝ පෝ මේක හැමෝම අහගන්න. අපි කට්ටිය හොඳ අවධානයකින් ඉන්න ඕනේ. මාස්ටර් චිම්පු කියපු විදිහට යුද උපක්‍රම අපි පාවිච්චි කරොත් එහෙම පාත්තුව ටික පන්සලෙන් පනලා දාන්න පුළුවන් වෙයි. සැලසුම එක වගේ. මං වගේ කැරලිකාරයෙක් වෙනස් විදිහට හිතන්න ඕනේ. ඒක තමයි මගේ වෙනස. තේරුණාද? මාස්ටර් ෂිම්පු හොම නවතින්න. ඉන්න. එයා යන පාර වැරදි. ගියදෙන්. එන්න අපි මේ පැත්තට යමු. ෂිම්පු. පොඩක්. අර තියන්නේ ඉක්මන් කරන්න. Thank you.
අයියෝ කොඩිය මේකද හෙව්වේ හපොයි දැන් කොහොමද අපි ඒ කොඩිය අරගන්නේ ඒක ලේසි වැඩක් මේක හරිම සුළු වැඩක් නේ තාම අපි කොහොමද දිනනවා අපි දැනටමත් පරක්කුයි කොහෙද පෝ අපි ඉක්මන් කරත් හොඳයි කණ්ඩායම පහර දෙන්න මං කිව්වේ පහර දෙන්න කියලානේ आयत होया मांगिए चिंपू मास्टर होया गिने अन्य आला आयत ही ना देख कने चिंपू के बैठे इस रुवा के तामत मटे होंदे तो पहाड़ देने बुलवा निया भाई मास्टर दान पारा मगे तू नटिया कलंते मास्टर चिंपू आयु मटाप नहीं ओला ओला तो खर्दर रखना है नहीं මං වයිසයි ඒකත් මාස්ටර් මොනවද මේ කියවන්නේ නෑ කාටවත් දොස් කියලා වැඩක් නෑ මට හම්බෙන් වගේ ඇහුණා පො මාස්ටර් චායි ඔයයි කතා කරපු දේවල් මාස්ටර් ඔයා මොනව ගැනද මේ කියවන්නේ මං හොඳට අහගෙන හිටියේ මාස්ටර් චා කියපු ඒ කතාව ගැන එයාලා හදන්නේ මාව අයින් කරන්න ඒ වෙනුවට තරුණ කෙනෙක්ව පත් කරගන්නනේ හදන්නේ මොකක් ඔයා වෙනුවට වෙන කෙනෙක් ගන්න ඕ මාස්ටර් අහන්න අපි මේ කතා කර කර හිටියේ මේ ચાත්තිය ගැනනේ ඔඩකින් මං අහන්න ඔයා ඕක ගැනද හිත හිත හිටියේ දවසම මොකක් ඕක ගැනද කතා කළේ ඔව් මේ ચાත්තිය ගොඩක් පරණයිනේ ඒකට අලුත්යක් ගන්න එක ගැන කතා කරේ ඔයා ගැන නෙවෙයි මම මට බැරි වුණා ඔයාලට දිනු මරන් දෙන්න සමා වෙන්න මං වයසට ගිය මෝඩ කෙනෙක් ඕ කොන්ද ඉන්න मास्टर शिंपू आना दुबार अयो वायस अट गया परन वेच किसी में वडकट नती वायस को मोड़े दिने मैं मुकद्दे वेला दिने ओरे रेंट එයාලා හරියට මුකුටියට බය දුවන පොඩි මියෝ ටිකක් වගේ. කීපු දෙය පැහැදිලි නැති වුණත් ඔහෙලා තමයි මියෝ. එතකොට මම මුගටියා. පාරටයි කියන්නේ. ඔය හරිම වාසනාවන්තයි. ඒ ගැන ඔහෙ දන්නවනේ. ඔහෙ ඕනාවට වැඩිය ඔහෙගේ දක්ෂකම් පෙන්වනවා මට ඒක පේන්න බෑ. මේ වෙලාවේ ඔයාට කාරුණික වෙන්නේ නැහැ ෂිම්පූ මට අතීතේ කතාව මතක් වෙනවා ඔයා හරියට ඒ කතාව දන්නේ නැහැ මං දන්නවා ඒත් මං කැමති ඒක ආයේ මතක් කරන්න මම තමයි චීනේ ධර්මුම නින්දා සහගත කුන්ෆු මාස්ටර් මම ඉස්සරහා හැමෝම අසරණ වෙනවා ඒ නිසා අධිරාජ්‍යගේ ඊර්ෂ්‍යාව වැඩි වුණා එයා මගෙන් ආරක්ෂා වෙලා ඉන්න හැමදේම කළා
ඒත් මම තමයි මුලින්ම පහර දුන්නේ. ඒත් ඔහේ මාව නැවැත්තුවා. මාව අපකීර්තියට පත් වුණා. ඒ වගේම පිටුවහල් කරා. පිටුවහල් වෙලා හිටපු කාලය ඇතුළත මං ගොඩක් හොඳට කුන්ෆු රහස් ඉගෙන ගත්තා. ඔව් මං දැක්කා. ඔයා අති දක්ෂ විදියට රහස් ඉගෙන ගන්න තියෙනවනේ. ඔයාට පේනවට වඩා දෙයක් කරන්න වෙයි. මට ආසයි ඔහේ අලු වෙනවා බලන්න. ඒ හින්දා දැන් ලෑස්ති වෙනවා. Shaka Boy. පම්පෝරි කතා කියනකොට මට ගොඩක් මතක් වෙනවා මගේ සීයාව. දුක් වෙන්න එපා. මම මගේ සීයට ගොඩක් වෛර කරනවා. ඔයා වගේ නෙමෙයි මගේ වටිනා ඉගෙන ගැනීම මාව තරුණ කරා. ඔයාගේ දක්ෂතාවය නම් අතිවිශිෂ්ටයි. මට ලොකු ගෞරවයක්. ඔයාගේ අතින් මගේ ජීවිතේ නැතිවීම මං ගොඩාක් සතුටින් මුණ දෙනවා. සමාවෙන්න මගේ වයස කකුල උත්පල වෙලා ආයෙත් උත්සාහ කරන්න. තව පාරක් බලන්නකෝ. अध्ययन कर लो बल बट එමනම් සුබගම
හොඳටම ඇඬෙනවා. ඒක නම් ඇත්ත. ස්තුතියි. ජයග්‍රහයි පිළට අපේ උණුසුම් සුබපැතුම්. මේක ඔයාලා තියාගන්න. ඒත් මාස්ටර් ජයග්‍රහණය කියන්නේ තරගයක එක් කොටසක් විතරයි පො. හරි අනිත් කොටස පරදින එකනේ. මං ඔහෙලට මුලින්ම කිව්වනේ අපි දිනන්නේ කියලා. මගේ අදහස වෙනස් වුණා. දෙන්න අපි මේ පෙට්ටිය දින්න අපි දින්න. හරි. චූටි එකක්. ඒක නම් ගොඩක් ලස්සනයි වගේ. ඔයා මොනවද හිතන්නේ සිම්ෆෝ? මංවා වෙනස් කරන්න කොහොමදවත් හිතුවේ නෑ. වයසත් එක්ක බුද්ධිය අවදි වෙනවා. මං දන්නවා මාස්ටර් චා. මම මේ තරගෙන් ගොඩාක් දේවල් ගැන ඉගෙන ගත්තා. ඒත් ඔයාගේ අදහස වෙනස් කළොත් හොඳයි මාස්ටර් චා. අපි වයසට යනකොට ඒ තැන ගන්න අලුත් අයත් ඉන්න ඕනේ. කවුරුන් මගේ කණ්ණාඩි කුට්ටම දැක්කද?